කනගාටුව තමයි කරු මුලස්සේ මන්ත්‍රීතුමිය එනේ. අපි ඉතාමත්ම අමාරු වෙලාවක මූල්‍ය අරමුදයක වැටලා තියෙන වෙලාවක අපේ විදුලි බල ජනනය කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු නැති වෙලාවක මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය දෙකම එකඟ වෙලා, ඒ කියන්නේ ගල් අඟුරු නැව ගෙනාවට පස්සේ එකඟ වෙලා තිබුණේ ඒ ටෙන්ඩර් එක ඇතුලේ ගේන නැවට ගෙනාපු දවසේ ඉඳලා බාලා බෑවට පස්සේ මාස 6කට පස්සේ තමයි අපි ගෙවීම් කටයුතු කරන්නේ. ඒකට පොලි අය කරන්නෙත් නැහැ. අය කරන්නේ නැතුව මාස 6කට පස්සේ ගෙවන්නේ. මේ බංකොලොත් වෙලා තියෙන රටකට අපේ බැංකු පද්ධතිය කඩාගෙන වැටලා තියෙන රටකට එහෙම දෙන්නේ. එතකොට මේ සමාගම් වලින් එහෙම ඉදිරිපත් වෙලා තියෙනකට මෙහෙම ගිහිල්ලා නඩු දාලා බය කරලා පාර්ලිමේන්තුව ඇතුලේ ගහලා අසත්‍ය ප්‍රචාර කරාට පස්සේ දැන් මේ සමාගම් කතා කරලා කියනවා ලංකාවේ මේ වගේ කටයුතු කරනවා නම් මේ වගේ අපිට නඩු කටයුතු වලට කාලය වැය කරන්න සිද්ධ වෙනවා නම් අපිට විශ්වාසයක් නැහැ. අපි සැපයුම් කරාට පස්සේ නඩු කටයුත්ත දිගට ගියොත් එහෙම අපිට මුදල් ලැබෙයි මාස 6කින් පස්සේ කියන එක. අද දවසේ තමයි අවසාන දවසේ performance bond එක ඉදිරිපත් කරන්න තියෙන බැංකුවට. මම මේ මොහොතේත් බැලුවා මට ගල්ලංගුරු සමාගමේ සභාපතිතුමා කතා කරලා කිව්වා ඔවුන් මැලිකමක් දක්වනවා මේ කටයුත්ත කරන්න නීතිමය කටයුත්තක් තියෙන නිසා කියලා. මේක ගේන්න තිබුණු සමාගම ඉදිරිපත් වෙන්නේ නැත්නම් මොකක්ද ඊළඟට තියෙන අපේ ප්‍රශ්නේ? අපි යන්නේ ආයෙ ටෙන්ඩර් ක්‍රමයට. ඒතර කොහෙන්ද මුදල් අපිට නැති වෙලාවේ අපිට ලැබෙන්නේ නැත්නම් ණය කාලයක් අපිට මාස 6ක් ලැබෙන්නේ නැත්නම් අපිට ඊළඟට සැපයුම් කරයක් හොයාගන්න බැරි නම් මම හිතනවා මේ නඩු පිටිපස්සේ ඉන්න සමාජයේ වැරදි මතයක් ගෙනිච්ච පිරිස්වල අවශ්‍යතාවය තිබුණොත් එක්කෝ මේ එක්තරා සමාගමකට මේක දෙන්න. මේකේ මට තියෙන කනගාටුව තමයි ඊළඟ වාරයේ සඳහා දැන් ගල්ලංගුරු ලැබෙයිද නැද්ද කියන අවිශ්වාසයත් අපිට තියෙනවා. ඒකෙන් පැය 7කට 8කට විදුලි කප්පාදුව කරන්න වෙයිද? අපි බලාගෙන හිටියේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකොට නොරොච්චෝලේ අනෙකුත් අපේ බලාගාරයත් එකතු වෙනකොට මෙගාවට් 900 වෙනකොට මම ජනාධිපතිතුමාට ඊයේ කිව්වා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ඉඳලා අපිට පැය 24 අඛණ්ඩ විදුලිය ලබා දෙන්න පුළුවන් වෙයි. ගල් අඟුරු ටිකක් එනවා, ජලයක් තියෙනවා, අපිට ඉන්ධන පාවිච්චි කරන්න නැතුව අපිට විදුලිය ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි හෙට ඉඳලා අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා මේ ගල් අඟුරු ටික අපිට ලැබෙන්නේ නැත්නම් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා ගල් අඟුරු ගන්නෙ කොහොමද කියලා. ඒ නිසා මූලාසනේ මන්ත්‍රීතුමියගෙන් මම ඉල්ලීමක් කරනවා කතානායකතුමා දැනුවත් කරලා මේ මුදල් කාර්ය සභාවෙන් හෝ කෝප් කමිටුවෙන් හෝ මොකක් හරි කමිටුවකින් කමක් නැහැ මේ ගල් අඟුරු ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රමය පිළිබඳව කඩිනම් විසඳුමක් දෙන්න.